ගෙතුන කෙහෙරැලි මාලගෙලවට මියුරු වාහන අරා ගමනෙදි රුහුණු පුරපති බාහුදොල සැති සවත කඳ දෙවූ රදුනි බලරැඳී. පිරුණු තදබල දෝෂදුරු කොට අසන නරබන සැමට හිතරැඳි කරන අඩහැර යාගයක් විය ලොවට සුව දෙන සැවෝම රසවිඳී. ආයුබෝ වේවා, ආ වඩා ආයුබෝ වේවා. කාලෙකින් මාස හතරක් පහකින් අනතුරු අපිට පුළුවන් වුණා අඩහැරයට ආයි එකතු වෙන්න. සාමාන්‍යයෙන් මං හිතනවා ගමනක් බිමනක් යනකොට පුංචි පුංචි ප්‍රශ්න වෙනවා. ජීවිතේ ගොඩාක් දුර ගෙවාගෙන හරි භාගයක් විතර ගත කරගෙන එනකොට පුංචි හැලහැප්පීමක් ආවා. ඒ නිසා පොඩ්ඩක් අඳුරෙන් චුට්ටක් ඈත් වෙන්න වුණා. නමුත් ඔබෙන් ඈත් වුණේ ආදරයෙන් පිළිගන්නවා හැම දෙනා. මං හිතනවා අද ඊටාම පිරිපුන් සාකච්ඡාවක් කරන්න පුළුවන් වේවි අපිට. අපි කතා කරන හැම දෙයක්ම විශ්ව ශක්තියක් බවට පත් වුණා. උතුම් දේශයක අභිමානය සොයාගෙන යන කලම්බු ටෙලිවිෂන් අපේ ආදරණීය නාලිකාව, ඔබේ ආදරණීය නාලිකාව. අඳුරේ වැඩසටහන අද කවීන්ද්‍රට උවමනාවක් තිබුණා. ඉතාම රසවත් මාතෘකාවක් ඔස්සේ ඔබට තෑගි කරන්නේ. එහෙනම් මහේෂ් සුරංග අපි යාළුවෝ කීප දෙනාම එකතු වෙලා ඉතාම ලස්සන වැඩසටහනක් කරන්න උත්සාහ කළා. ලස්සන මල් කැකුලකුත් හොයාගත්තා අපි වැඩසටහන. මගේ ළඟින්ම ඉන්නවා සුරංගි දිල්හානි පෙරේරා. ඇය රාජ්‍ය ජනගී කණ්ඩායමේ දක්ෂ ශිල්පිනියක්. කොච්චර කාලයක් වෙනවද ජනගී කණ්ඩායමට ඇවිල්ලා? ඔව්, හෙමිට කතා කරමු. ඊට එහා පැත්තෙන් ඉන්නේ ඉතාම ජව සම්පන්න තරුණ ශක්තියක් තියෙන අපේ බෙරවාදනයේ අනාගතය. බෙරවාදනයේ අනාගතය සියනෑ කෝරළේ නියෝජනය කරන්නේ පරම්පරාවම බෙරවාදනයේද කියලා හුවම ලස්සන උත්තරයක් දුන්නා මට. මං හිතනවා ඒ සියනෑ කෝරළේ බෙරවාදනයේ අනාගතය නියෝජනය කරන දක්ෂ තරුණයෙක් අපිට ඉන්න අපේ සම්පතක්. චතුර ජය මහා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අඳුරේට. ඉතින් මේ දෙන්නම එකතු කරගෙන නියාමකත්වයේ ධර්මින් අපිට සම්පත් දායකත්වයේ ලබා දෙන අපේ තරුණ ගුරු මහත්මයෙක් ඉන්නවා අපි ළඟ හැමදාම. ඉතින් දැන් මේ දවස්වල ගොඩක් වැඩ තියෙනවා. වසර අවසානෙත් එක්ක එක එක රාජකාරි මට්ටමේ කොහොම වුණත් අඳුරේ අතාරින්නේ නැහැ. ඒ කියන්නේ සතුටුයි. ඉතාම පරිපූර්ණ පිරිපුන් සාකච්ඡාවක් කරන්න, ස්වයංපෝෂිත වැඩසටහනක් කරන්න හැමදාම අපිට උදව් කරනවා. ඉතින් අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා පසිඳු පහළ මැද ගම. ඇය නමත් හරි කලාත්මකයි නේද? පසිඳු පහළ මැද ගම. ඉතින් තුන්දෙනාටම ආයුබෝ වේවා. අපි මං හිතනවා අපි කතා කරන්නේ අද කතා කරමු අපි ටිකක් ශාන්ති කර්ම ගැන. මම ගියා පසිඳු ඊයේ මේ අපේ ගෙවල් පැත්තේ සබර්ගම් පලාතේ මහ ගෙදර ගියාම මේ යකෙක් කියලා ඕනවා බලන්න. මෙන්න මෙයා වගේ මේ යුවතියකට යකෙක් ආරෝපණය වෙලා මෙයා වගේ කෙනෙකුට කේන්ති ගියන් එහෙමත් දන්නේ නැනේ. හොඳයි, දැන් අපි පසිඳු මේ ශාන්ති කර්ම අපේ ජීවිතයට බැඳුන හැටි ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි මතක් කරගමු. ශාන්ති කර්මයක් කරන්නේ මේ එකක් තමයි. කෙනෙක් බය වුණාම හරි අපිට මොකක් හරි කරදරයක් වෙච්ච ගමන් මේ කාගේ හරි පිටපත වැටුණත් අපි කාගේ හරි අල්ලගන්නේ කියලා බලනවානේ. ඒ වගේ තමයි මේ අපිට කරදරයක් වුණාම පිටපත. එතකොට අපි අතීතයේ පුරුදු වෙලා හිටියා අපිට නොපෙනෙන දේවල් වලින් අපි පිටපත. කියන්නේ යක්ෂයින් ග්‍රහයෙන් දෙවියන් ඊළඟට ස්වභාව සෞන්දර්ය පරිසරයේ යම් යම් දේවල් ගස් ගල් ඉරහඳ වගේ දේවල් වලින් මේ පිහිට පැතුවා. ඕක තමයි මේ ශාන්ති කර්මයේ ආරම්භයේ වශයෙන් හඳුන්වන්නේ. පසු කාලිනව මේක අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ හෝ වේවා විද්‍යාත්මක පසුබිම සම්බන්ධලා හෝ වේවා ඒක වැඩි දියුණු වුණා කාලයක් යනකොට. එතකොට මුලින්ම ඔය අකුණට බය වුණාද, ගින්දරට බය වුණාද, ඔන්න එතන කෑ ගහලා සද්දයක් දාලා ඔන්න එතනින් තමයි ශාන්ති කර්මය කියන දේ පටන් ගත්තේ. එතකොට දැන් අපි මොකද ශාන්ති කර්ම ගීතයකට යනවද, මේ මනරම් කටහඬ අහනවද, බෙර වාදනයකට යනවද? ඔව්, ඔබතුමා තමයි තෝරන්න ඕනේ. අපි මේ වැඩේ ආරම්භයේදී පොඩ්ඩ ආශිර්වාද කරලා බෙර වාදනයකට යමු. ආ හරි. අපි මගුල් බෙර වාදනය පහතරට විදියට චතු උතුම් බුදුරුවනේ
සමග සඟරුවනේ සදා නමදින් මෙතුම සරණේ. ඇඟට දැනෙනවා. දැන් ඔය පෞරුෂණීය බෙරහඬ අපේ රටේ තියෙන ආභරණයක්, අපිට තියෙන ශක්තියක්. ලෝකේ ඕනිම රටකට ගිහිල්ල මේ වගේ බෙරහඬක් අපිට ඇහෙනකොටේ අපේ සිත කම්පණය වෙන ආකාරය, අපිට දැනෙන ඒ අභිමානය, ඒ ජවය හරි වටිනවා. චතුර ඉතාම මනරම් විදිහට ඒක ජනනය කරනවා. ඒක තමයි වෙන්න ඕනි. එහෙනම් අද පිරුණු අඬහැරයක් අපි ඔබට තෑගි කරනවා. වෙලාව වෙන් කරලා තියෙන ඔබේ අදහස් අපිට කියන්න, කතා කරන්න මේ වෙනකොට කටපාඩම් අපේ දුරකථන අංකය. මට පාඩම් නැහැ, මම ඔබට කියන්නම්. 0001412516787 අපේ දුරකථන අංකය. ඍජුව අපිට කතා කරන්න පුළුවන්, අඬහැරයට එකතු වෙන්න පුළුවන්, ඔබේ අදහස් අපිට එක්තැන් කරන්න පුළුවන්. ඔබ කතා කරොත් අපිට ගොඩක් ඇඟට දැනෙනවා. ඒ නිසා ආරාධනා කරනවා වැඩසටහනත් එකතු වන්න, කතා කරන්න කියලා අපි ආරාධනා කරනවා. දැන් සුරංගී, මොකද පෙම්බදින්නේ මේ ජනගීයට සහ මේ ජනශෘතියට? අපේ සංස්කෘතියේ තියෙන වැදගත්ම අංගයක් ජනගී කියන්නේ. ඒ ජනගී වලින් මේ ශාන්ති කර්ම කියන පැත්ත ගොඩක්ම අපේ ඇඟට දැනෙනවා. අපේ දේට අපි හැමදාම ආදරය කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ ජනගීට මෙච්චර පෙම් බඳින්නේ. හොඳයි, එහෙනම් මේ ප්‍රේමයෙන් ගයමුද ජනගීය? ආයුබෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝස දොරු වේවා සත්‍ර මහ බඹු ආයෝ බෝවා. අපූර්වයි. පස්සේ අපි සුරංගික පොඩ්ඩක් කතා කරමු. දැන් මේ කාලෙකින් යම්බුනේ මේ රාජ්‍ය ජනගී කණ්ඩායම කාර්යභාරය මොකක්ද? රාජ්‍ය ජනගී කණ්ඩායමේ කාර්යභාරය තමයි අද රටේ ගොඩක් ජනගී කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. නමුත් සාම්ප්‍රදායික දේ රටේ හැමතැනම පතුරවන්න ළමුන්ගේ ඉඳලා වැඩිහිටියන්ට පවා ජනගීයේ තියෙන අගය පැහැදිලි කරන්න රාජ්‍ය ජනගී කණ්ඩායමේ වගකීම තමයි මේ වෙලාවේ අපි ඉටු කරගෙන යමින් පවතින්නේ. අමාරු කාර්යයක්. අමාරු කාර්යයක්. වර්තමානයේ තියෙන මේ මල් ගීත, එතකොට වගේ ගීතත් එක්ක දැන් මේ ජනගී ඇහෙනකොට සුරංගී හැමෝටම හිතන්නේ ජනගී පහක් ඇහුනොත් ඔක්කොම එක වගේ. ඒක ජනගී මේ ඉගෙනගත්ත ජනගී ගැන අදපසින් මම කියන එක හරිද? දැන් මේ ඉගෙනගත්ත අය ඇරෙන්න අනිත් අයගේ කන හුරු වෙලා තියෙන එකම ආරක් රටාව. ඒකෙ මිදිලා යම් කිසි දෙයකට කරන්න බැරිද? ඔව් පුළුවන්. දැන් ඒ සම්ප්‍රදාය කැඩීමක්ද? එහෙමමත් නෙමෙයි. දැන් ඕකට එක හේතුවක් තමයි අපි වර්තමානයේනකොට පරිශන කළා හෝ යම් යම් මට්ටමකින් ජනගී අද වෙනකොට යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. නමුත් ඉස්සර අපි දන්න කවියක් දෙකක්නේ. තණ්ඩලේ දෙන්න දෙපොලේ දන්න. ඔන්න මලේ ඔය නාමල නෙලාවරෙන් දන්න. එතකොට ඔය තණ්ඩලේ දෙන්න දෙපොලේ ගත්තාම ඔය නාදමාල අපි හිතමුකෝ දේශීය නාදමාල ඇසුරෙන් අපිට ගීතයක් නිර්මාණය කරන්න ඕනේ. එතකොට දැන් මේ දැන් ඕකම ඔය ගීතේ කලින් යොදාගත්තෙත් ඕක. දැන් එතකොට අපේ මේ ජනප්‍රිය ගීත කලාවක් එනකොට ඒකට අපිට හුරු වෙලා තිබ්බ එක නාද මාලාවක් උන් අපි යොදාගත්තා. එතකොට දැන් අපි ප්‍රිය ගීත කලාවට ඔන්න තවත් අපේ නාදමාලාවක් එකතු කරගත්තා. හරි. අපි දැන් ප්‍රශ්න කීපයක් කතා කරලා සිත එක තැනකට අරන් ආවා චතුර. මොකද ශාන්ති කර්මයක් කරන්න බෑ. සිත සමතුලිත තත්ත්වයට එන්න ඕනි. දැන් අපි ටිකක් කතා කළා, සුරංගි වඳුරගත්තා, චතුරිගේ වැඩබැළු වඳුරගත්තා, පසිදු ගැන අපි කොහොමවත් දන්නේ නැහැ. මේ අඳුර ගැනීමත් එක්ක අපි වැඩසටහන එක තැනකට ආවා. ඒ නිසා දැන් ශාන්ති කර්ම කරන්න අපි හතර දෙනාගේම මනස හරි. ශාන්ති කර්මයක් කරන්නේ පසිඳු යමෙක් සුවපත් කරන්න. එහෙම නැත්නම් ඒ අවශ්‍ය බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරගන්න. දැන් අපි සමහර ගත්තොත් වැසි ලබා ගන්න ශාන්ති කර්ම වර්ග තියෙනවා.
එතකොට මේ යමෙක් සුවපත් කරගන්න මානසික තත්ත්වයේ ප්‍රකෘති කරගන්න විකෘති මනසක් ප්‍රකෘති කරගන්න මේ ආදී සුවපත් කිරීම උදෙසා ශාන්ති කර්ම තියෙනවා. එතකොට මේ බස් වහර බස ශෛලිය ගායන ස්වභාවයේ වෙනස්. ඒ වෙනස ටිකක් කතා කරමු ඔබේ මල්ලේ තියෙන නිදහසුත් එක්ක නිදසුනුත් එක්ක. ඔව්. දැන් හොඳ තැනකට අරන් දුන්නා මේ. ඒ කියන්නේ ශාන්ති කර්මයේ භාෂාවත් එක්ක කතා කරනවා. දැන් අපි යාළුවෙක් එක්ක කතා කරන විදිහ නෙමෙයි හතුරෙක් එක්ක කතා කරන්නේ. ඔව්. ඒ විදිහටනේ ශාන්ති කර්ම වලත් අන්න ඒ විදිහේ. දෙවියන් එක්ක කතා කරන විදිහ නෙමෙයි යකුන් එක්ක කතා කරන්නේ. ඔව්. ඕක බුදු පියාණන් වහන්සේත් හොඳට කරනවානේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් සිත මෛත්‍රී සහගත සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒක යකුන්ට අටානාටි කියන්නේ ඊට වැඩි සැරට. නේද? එහෙම තියෙනවනේ. මොකිනේ එක හරි. ඔව් දැන් ඒවම් මේ සුතං ඒතං සමයන් භගවා කියලා පටන් ගන්නවා වගේ නෙමෙයිනේ ආලත් තැනට යනවා සුම් කිව්ව ගම නිදාගෙන ඉතියත් ඇහැරෙනවා එතකොට දැන් ওই ශාන්ති කර්ම වලත් ওই දේ තමයි තියෙන්නේ දැන් අපි තුමු නවග්‍රහයන් හෝ වේවා දෙවියන් හෝ වේවා ගායනා කරන ශෛලිය තියෙනවා ඒක ඒ නලවන ස්වභාවයෙන් දෙවියන්ට ආරාධනා කරනකොට මල් යහනාවට එන්න කියලා මේ එක විදිහකට ගායනා කරන්නේ යක්කුන්ට කතා කරනකොට වරෙන් යකෝ කියලා කතා කරනකොට ඒක තව විදිහකට. ඒතර බිල්ලක් දෙනකොට හෝ වේවා මේ පිදේනියක් දෙනකොට හෝ වේවා. ඒතර කතා කරන විදිහ වෙනස්. ඒතර දැන් මේ අපි කවිය දෙකක් ඒතර උදාහරණ විදිහට වෙන්න අනිවාර්යයෙන් පුළුවන්. දැන් මේ මල්යහන් වලට කතා කරනකොට දැන් පත්තිනි දෙවියන්ට මල්යහනක් කියනවා නම් අඳුන්නේ කිරි අඳුන්නේ ගිරි පර්වත ගල මඩ කරවන්නේ සයන් චාදර් ගෙන ගල පිට වපුරානේ සමුදහසකට එකවර එත දෙවන්නේ දුන්දනින් මේත කපට මතු බුදුවන්නේ දැන් ඔහොම තමයි මේ මල් යහනට පත්තිනි දෙවියන්ට ආරාධනා කරනවා. දැන් අපි යකෙක් කෙනෙන් දැන් අපි පිදවිල්ලක් දෙනවා. දෙන්න දෙන්නේ නගරේ මේ බෙර වාදනයේ ශාන්ති කර්ම වල එනකොට ඒ අර කියපු දේව ආරාධනා සහ මේ යකුන් ගෙන්වීම ඒ යක්කුත් එක්ක කරන ගනුදෙනු වලදී මේ බෙරේ හඬ සහ ඒ සංනිවේදයේ අතර වෙනසක් තියෙනවද චතුර? සංනිවේදනයේ අතරේ බොහොම වෙනසක් තියෙනවා. මොකද අපි දෙවියන්ට ආරාධනා කරන්නේ ඒක භක්තියක් ඇතිව කරන දෙයක්. මොකද දලමුර පෙළ පාලියක් ඒ කියන්නේ බුලත් උරුල්ලක් එක්ක තමයි මේ වැඩේ දෙවියන්ට ආරාධනා කිරීමක් කරන්නේ බුදුන් ප්‍රමුඛ කොටගෙන. එතකොට ඒ වෙලාවට කරන්නා වූ ගායනා වලට මෙම වාදනයන් ඉදිරිපත් කරද්දී ඒක වාදකයා විසින් බොහොම සංයමයෙන් යුතුව ඉදිරිපත් කරන්න ඕන දෙයක්. හැබැයි අර කිව්වා වගේ යකෙක් කෙලවන්ට හෝ පිදේනියක් දෙන්න හෝ ඒ දේවල් කරද්දී ඒක චුට්ටක් තාණ්ඩව ලක්ෂණයකින් යුක්තයි. ඒ වෙලාවට චුට්ටක් මේ ගහන පද වුණත් චුට්ටක් සැරයි. දැන් අර මේ ඔබ අර ගහ බෙර පදයයි ගහන්නකෝ. අර දැන් යකුන්ට ගහන යකුන්ට ගහපු එක ඒ නවත්තනකොට අර නටනයි මේ කකුලේ මුස්සනේ සම්බන්ධයක් තියෙනවා නේද සම්බන්ධයක් තියෙනවා ඒක පහතරට නර්තන සම්ප්‍රදායේ විශේෂයි මොකද කකුලේ තියෙන අඩියට තමයි අපේ පද වෙන් වෙලා තියෙන්නේ ඒ නිසාවෙන් ඒක නර්තනය කරන ශිල්පියෙකුත් ඉන්නවා නම් තව ඊට වැඩිය පැහැදිලිවම මේ වැඩේ ඉදිරිපත් කරන්න පුළුවන් අර ගායනා ශෛලියත් එක්ක යන හින්දා ඒකටත් හානියක් නොකර මේ වාදනේ ඉටු කරන්නටත් ඕනේ. ඒ කියන්නේ උඩරට හෝ සබරගමුවට එනකොට මේ තාලේ තියන්න පුළුවන්. හරිය නිශ්චිත විදිහට තියෙනවා. පහකල තියෙනවා දැන් මේ තොල් පොලවල් වල අර ලස්සනට මේ කකුල් හැම උස්සනකොට බෙරේ නවතිනවා. නවතිනවා. ඒ කියන්නේ පහත රටදී වෙන්නේ දෙන්න තරංගයක් කියන්නේ. තරංගයක්. ඒතකොට නර්තන ශිල්පී ආගේ වැඩ දාන බෙර ශිල්පියා මේ ඒක අල්ලලා ගහන්න ඕනේ. සමහර වෙලාවට බෙරේට නටන්නක් සිද්ධ වෙනවා එහෙම. ගුරු પરම්පරාව වලින් එද්දි සමහර ලාවට යා නටන පදේ ගොඩක් කලාවට බෙර වාදක ශිල්පියා දන්නේ. අර නටන අඩියට තමයි බලලා ගහන්නේ. ඔය දැන් ඔය අපූර්ව රසවත් කතා සිදුවීම් මාලාවත් ඔය තොවිල් පොළවල් වල තියෙන ප්‍රසිද්ධ දකුණු පළාතේ අපි ගියාම දැන් ඔය ඒ කට්ටඩි මහත්තුරු අතර බෙර වාදකයෝ අතර තියෙන අපූර්ව එක කතාවක් මතක් කරන්නම් මේ
දැන් අර මදුවිත පානය කළ එහෙම කියමුකෝ අපි ටිකක් වෙලා වැඩි වුණාට පස්සේ රෑ දැන් අරහෙන් කියනවා තොගිල් පොලේ දැන් එන්න කියලා කියනවා අරයා ඇතුළේ දැන් කියනවා එන්නයි හදන්නේ එන්න බැරුවයි ඉන්නේ කියලා ඒ වගේ ඊටාම රසවත් දේවලුත් තියෙනවා දැන් ඔය මම අහලා තියෙනවා දැන් අපි හිතමුකෝ දැන් ඔය චතුර පෙරවාදනේ පසිඳු මේකට කියන්න දැන් අපි හිතමුකෝ sannivedanayak තියෙනවාද දැන් බෙරේ ගහලා කියන්න පුළුවන් පොලිසියෙන් එන ඔන්න ලසන්තයි යන්න කියලා ඔව් කතා කරනවානේ බත් කෑවද බත් කෑවද අනේ ඒක ගැන පොඩ්ඩක් අපි කතා කරමු මේ ශාන්තිකර්මක වෙනස් වුණාට හැඟවිච්ච මාතෘකාව ඔව් අර ඒක හැඟවිච්ච ඔව් දැන් අපි ගෙදෙට්ට ඇවිල්ලා දැන් විනාඩි 5ක් 10ක් එනවා දැන් අපි කාට කෝප්පයක් බිව්ව වැඩසටහන පටන් ගන්න කලින් බුලත් ටිකක් සප්පයෙන් වෙන්න බැරුණා ගුරු මහත්තයා කනෝ දැද්දුවා මම කෑවොත් මෙතනම පොඩ්ඩක් ඉන්න වෙනවා අපි කමු අපි වැඩේ මේ පදේ ගහලම දැන් ඔබතුමා අහපු කාරණේ අහලම මැනිකේ කරනවා හිමීට නිදහසේ කමු අර කතාව පටන් ගද්දිම කියවන අර මදුවිත පානය කරලා එහෙමයි කියලා. ඕක පානය කරන්න කලින් බෙරවාදක ශිල්පීන් සහ දැන් මේ පිරිසක් බලාගෙන ඉද්දි ඕක අහන්න බෑ. එතකොට අපි ගහනවා මෙහෙම. මොකක්ද ඒක? අරක්කු චුට්ටක් බොමුද මචං කියලා ගහනවා. එයා පැත්තෙක් කෙනාට තේරුණා නම් මේ වගේ තියෙනවා අය තව තියෙනවා අපේ අඩව වර්ග තියෙනවා බොහොම ඒ කියන්නේ වචන වලින් කියන ක්‍රතංගු තංගි දිවනර ඔසසර සරින්ද සරින්ද සරි සරිපද කුඳ සරි කියලා ගහනවා. එතකොට මොනවාද ගහනවා? يعني සෙට්ටෙමුද කියලා අහන්නේ. සෙට්ටෙල පද වෙනම කියනවා. ඒ වර එහෙන් එකක් එද්දි තමයි මෙහෙන් අනික එන්නේ. ඒකේ අවබෝධයක් තියෙනවා. මේ කියන්නේ හැමෝටම බෑ මේ විෂය පිළිබඳව සහ බෙරය පිළිබඳව දැනුමක් තියෙන්නට ඕනේ. එතකොට මේ සුරංගිට අදහසක් තියෙනවද ඒක? ඒ වගේ දේවල් කරන්නේ නැද්ද? නෑ නෑ. දැන් ඕකේ ඕකේ වෙනවා. දැන් ඔය කිව්වා වගේ මේ සමහර වෙලාවට ඔය ශාන්තිකරණ පොළවලදී අත්දැකීම් මෙහෙම තියෙනවා අපිට. මේ ඔයගේ වෙලා ඒ කියන්නේ කවි කියන්නේ එකයක් එක්ක. සමහර වෙලාවට ලෑස්ති වෙලා ඉන්නේ වෙනයක්. ඉතින් අමුක්කු සන්නියට කතා කරනවා නම් ඉන්නේ පිස්සු සන්නිය. මොකද දන්නේ නැහැ දෙගොල්ලෝ දැන් අතර මේ සම්බන්ධතාවයේ ගිලිහෙච්ච ගමන් ටක් ගාලා වෙන්නේ ඔන්න වගේ දේවල් වෙනවා. ඒතකොට සමහරක් වෙලාවට මේ බෙරේ වාදනය කරන බෙර වාදන ශිල්පීන් එළියේ වෙස්සත්තට එළියෙන් ඉන්නේ. ඒතකොට වෙස්සත්ත ඇතුලේ ඇඳන් ඉන්නන බෙර වාදන ශිල්පියා මේ දැන් ඔය පිස්සු සන්නියට එහෙම ගහනකොට වේග ලය වැඩියෙන් තමයි බෙරේ ගහන්නේ. එතකොට එන්නේ ඒ ලය වැඩියෙන් එන්නේ මේ කලස්පාලියේ කාන්තා ස්වරූපයක් ඇඳගෙන තමයි එන්නේ. එතකොට එනකොට ගමන් විලාසෙම පිස්සු සන්නියක් වගේ තමයි වෙන්නේ. ඒ වගේ අවස්ථාවල් සිද්ධ වෙනවා මේ ශාන්තිකරණයට ගිහම. ඔව්. කතා කරන්න මම පොඩි යන. ඒක තමයි වැඩේදී අපි බලාගෙන හිටියේ. කන්නේ දෙනවනේ පිළිවෙල කරනකොට. මේ අපි එහෙනම් මේ ශාන්තිකර්ම කවියක් මේ කියමු මේ පහතරට විතරක් කිව්වොත් එහෙනම් අනිත් සම්ප්‍රදායන් තරහ වෙයිද දැන් තරහ වෙනවා අය නෑ කමන්නේ පහතරට තියෙන එකේ මේ සීරස් සූපතේ කවිය මේ අපේ සීරස් මේ අපේ ශාන්තිකර්ම වලදී යොදා ගන්නා ශාක්‍රමයේ විශේෂයක් මේ ඖෂධ වර්ගවල එතකොට සීරස් සූපතේ කවිය නා සුරංග කියමුද මේ බැලුවේ මේ අපේ ඇත්තෝ නිහඬ මොකද කියලාද
දැන් මේ කලම්බු ටෙලිවිෂන් උතුම් දේශයක අභිමානය මේ අපේ තියෙන සම්පත් මේ චතුරලා පසිඳුලා සුරංගිලා වගේම මේ රැකගෙන පරම්පරාවෙන් ඉදිරියට ගෙන මේ හැම දෙයක්ම සම්පතක් අපේ අභිමානය මේක තමයි අපිට තියෙන අපේ පදනම මේක තමයි අපේ ඇඟේ දුවන්නේ මේ රහ තමයි අපේ ඇඟේ තියෙන්නේ ලෝකේ කොහේ රටක හිටියත් ඔබේ ඇඟේ එක තියෙනවා ඔබේ දරුවට එක තියෙනවා ඒ නිසා අපි මේ වැඩසටහන අපේ වැඩසටහනක් විදිහට නෙමෙයි ඔබේ වැඩසටහනක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ ඒක මුලින්ම අපි ඔබට කියලා තියෙනවා ඔබ කතා කරනකොට ඔබ දන්නවද අපිට දැනෙන හැඟීම ඔබේ උනන්දුව ඔබේ ප්‍රතිචාර ඔබ අපිට කතා කරලා වැඩසටහනේ ඔබේ අදහස් එකතු කරනකොට ඔය මතක තියෙන සුන්දර කවියක් ඔබ මතක් කරනකොට අපිට අමුතු දෙයක් දැනෙනවා ඒකට ඒක වචනෙන් කියන්න බෑ ඒ නිසා ඔබ කතා කරන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා නම් කතා කරන්න අපි ගොඩක් සතුටුයි ඔබේ අදහස් ඒ අවශ්‍ය දේවල් වගේම ඔබේ කටහඬින් කවියක් අහන්න අඳුරේ පිරෙන්න. එතකොට පසින්දු දැන් මේ මට මතක් වුණේ නිහඬව ලංකද කියලා තත්පරයක් දෙන්න. බුලත් ටිකක් කාලා ටිකක් අපහසුයි කතා කරන්න නේ. ඉන්ද්‍රාණි මහත්මී ඉන්නවා අබු ඩාබි වලින්. ආයුබෝවන් ඉන්ද්‍රාණි මහත්මී. කොහොමද ඉතින්? හතර දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන් ආයුබෝවන්. ලබන බදාද කතා කරන්න හොඳයි ඉතින් මම ඔබතුමාගේ දැනුම අපිට ලොකු සහයෝගයක් මොකද ඔබතුමා ප්‍රොජෙක්ට් එකේ සියෝ දෙනවා වගේ දැනුමේ සම්බන්ධයි මේ වචන අපිට ගොඩක් ආශිර්වාදයක් ඔව් ඒ වගේම මම අපේ පසුඳ මහත්තයර ගොඩක් ස්තුති කරනවා ඔව් හැමදාම මණ්ඩහරේට අපිට මොනවාම හරි හොඳ දේවල් අපේ උරුම ගෑන අපිට දෙනවා ඒකට මම මුලින්ම ස්තුති කරනවා පසුඳ මහත්තයට ඒ වගේම අද ඇවිල්ලා ඉන්න අනිත් සහෝදර සහෝදරියන් දෙදෙනාටත් හැමදාම එන අය හොඳයි ඒ දෙදා ගොඩක් ස්තුති කරනවා ලස්සන කටහඬක් තියෙන මීරු කටහඬෙන් අපි දෙයිනම් අපි මේ පත්තරේ බලලා නිවුස් බලලා අපි ඇත්තටම ලංකාව ගැන ගොඩක් කනගාටු වෙමින් ඉන්නවා ආයි හවස වැඩ කරලා කරලා පොඩ්ඩක් මේ පොඩි රෙස්ට් එකක් හම්බෙච්ච වෙලාවට මේ වගේ දේවල් බැලුවාම පොඩ්ඩක් ලොකු උසහනයක් ඉතල ලොකු අපි ලංකාවේ ඉන්න වගේ දැනෙන වෙලාවට නිරෝගී භාවයෙන් ඔය දේවල් හැටගෙන ඉන්න කියන ඇත්තර වචන මට කතා කරන්න මම ගොඩක් මේ අවස්ථාව ලබන්න ගොඩක් ඔබතුමේ කිව්වේ නෑනේ වසන්ත මහත්තයාට මම නැවතවරක් කියනවා ඒක තමයි ඒක තමයි අපිට ඕනි බලන්න අපි කොච්චර නේද සුරංගි අපි කොච්චර පන්නරයක් ලැබුවද පසිතු ඒ ඔබේ ශක්තිය ඔබේ කටහඬ ඔය වචන වලින් අරගෙන අපි ළඟට අරගෙන එන ශක්තිය අපිට ගොඩක් වටිනවා එනිසා අපි මේ දරණ ප්‍රයත්නය සාර්ථක කරන්න අපිට අමුතු හැඟීමක් එනවා. ඔබ මේ විතක සොහිරෙක් වගේ අම්මා කෙනෙක් වගේ නේද? තාත්තා කෙනෙක් වගේ සහෝදරෙක් වගේ කතා කරලා අපිට කියන දේවල් දහස් වාරයක් අපිට වටිනවා. ඒ නිසා තමයි කවීන්ද්‍රලා මේ සුරංගලා මහේෂ්ලා මේ මහන්සිලා මේ අඳුරේ නිදි වරාගෙන අරගෙන එන්නේ. අපි ඔක්කොම එකතු වෙලා අන්න ඒ උවමනාව නිසා ඔබට ඒක ආශිර්වාදයක් වගේම අපිටත් ඒක ආශිර්වාදයක්. ඉන්ද්‍රාණි මහත්මිය ස්තුතියි අපිට කතා කළාට ගොඩක් ඈත ඉඳලා අඳුරේට තුරුළු වුණාට. අපි ඔබ ආදරෙන් වැළඳ ගන්නවා අඳුරේ වින්නේ. දැන් අපිට පුළුවන් නැවතත් ශාන්ති කර්ම ගැන කතා කරන්න. එතකොට දැන් මේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ওই නානු මුරේ වගේව දැන් ওই ඒ තියෙන කලාත්මක ස්වභාවයේ රිද්මය. එතකොට ওই කොඹ කංකාරියේ එතකොට දැන් මේ ප්‍රාදේශීය වශයෙන් බෙර වාදනයේ වෙනස්කම් තියෙනවද? තියෙනවා. ප්‍රාදේශීය වශයෙන් සහ ගුරුකුල සම්ප්‍රදායන් අනුව ඒ දේවල් ගොඩක් වෙනස් වෙනවා. ඒ වගේම තමයි ශිල්පියෙක් මුලින් ඉඳන් ඉගෙනගෙන ටිකක් වර්ධනය වෙලා යද්දී හැදෙන ශිල්පියෙක් Tamanට වැඩිපුර දේවල් හොයනවා. ඔව්. ගුරුකුල වලට ගිහිල්ලා හෝ වේවා නැත්නම් සොයන්ව හෝ වේවා නිතරම වැඩිහිටි ශිල්පීන් ඉන්න අපේ ගොඩක් වියපත් වුණ අය. ඒ වගේ අය හොයාගෙන ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා මේ දේවල්. ඒ ඉගෙන ගද්දි සමහර වෙලාවට මේ දේවල්
අපේ අතින් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද හැබැයි වෙනස් වෙන්නේ සම්ප්‍රදාය ඇතුළෙම තමයි. අර ප්‍රාදේශීය තියෙන දේවල් අපි අර සොයන් වර්ධනය කරද්දී සමහරලාට චුට්ටක් එහෙම හැගිලා ඔබට ඒ වෙනස් වීම කරන්න අයිතියක් තියෙනවද? අයිතියක් තියෙනවා. අයිතියක් තියෙනවා කියන්නේ මෙන්න මේ හේතුව උඩ. මොකද අයිතියක් තියෙන්නේ ඒ සම්ප්‍රදාය එතනින් රැකිලා තියෙනවා. රැකිලා තියෙන සම්ප්‍රදාය වෙනස් කරන්නේ නැහැ. පදේ තියෙන මාත්‍රයක් අඩු වුණාට ඒ මාත්‍ර පිරෙන්න එතන අලුත්යක් එනවා. අලුත් එකක් එනවා. හැබැයි ඒ වෙනස ගොඩක්ම බලපෑමක් කරනවා නම් ඒක නොකර ඉන්න එක තමයි ගොඩක්ම හොඳ. වැඩි වැඩ කරන්නේ නැතුව තියෙන එක රැක ගන්න. තියෙන එක රැක ගන්න. එතකොට අපිට නිදර්ශන කීපයක් දැන් මේ ප්‍රාදේශීය වශයෙන් පොඩ්ඩක් ඇඟේ තියෙනවා නම් අපි ගහලා බලමු. මම ඒකට සම්ප්‍රදාය ජුට්ටක් වෙනස් කරන්නම්. මොකද අපිට මේකට වැඩිය හොඳටම විදසුම් දෙන්න පුළුවන් භාණ්ඩය තමයි ගැටබෙරේ. කියන්නේ උඩරට ඕගේ පෙරවාදනය. අමිල භාණ්ඩය. පැහැදිලිව වෙනස්කම දැක ගන්න පුළුවන් මේ උඩරට මේ සම්ප්‍රදාය. මොකද අපේ හැබැයි ලස්සනට බෙරයක් ගහන්න මේ වගේ ඇඟකුත් තියෙන්න ඕනි ගා. දැන් පතිදු මොකද දැම්මොත් බෙරේ ලොකුයි පතිදු. නෑ එහෙම තියෙනවා. දැන් අපේ වෙස් ඇඳුම් කට්ටලේ වුණත් අඳිනකොට ඒකේ ගාම්භීරත්වය තියෙන්නේ. චතුරි පොඩ්ඩක් ඉන්න චතුර. දෙනිපිටියේ මහත්තයා ඉන්නවා සෞදි අරාබියෙන්. ආයුබෝවන් ඔබට. දෙනිපිටියේ මහත්මයා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අපි නිහඬ නැහැ. ඔව්. අපි අවදිින් ඉන්නේ. අනිවාර්යයි. ඔයාලගේ අඳහැරේ වැඩසටහනින් අපි විශාල මිලකල නොහැකි වින්දනයක් ආස්වාදයක් ලබනවා. ඔව්. ජීවිතේ පන්නරයක් ලබනවා. ඔව්. ඔයාලට දිගු ගමනකට ආසින්. බොහොම සරණයි. බොහොම ස්තුතියි. ඒ අදහස ඉතාම කෙටියෙන් ඉතාම සංක්ෂිප්ත කළා. රසට අපිට කිව්වා. මං හිතනවා ඒක තමයි අපිට වටින්නේ. දෙනිපිටේ මහත්මයා ඔබටත් ගොඩක් ස්තුතියි අඳුරේ වෙනුවෙන් ඒ ශක්තිය අපිට ලබා දුන්නාට. ඔය අපේ අතාල්ලගෙන මහා රූස්ස වනාන්තර මැදින් ඔබ අපිව අරගෙන යන ශක්තිය තමයි අපිට තියෙන්නේ. ගොඩක් ස්තුතියි. නිතරම කතා කරනවා අපිට හොඳ හිතවතෙක් අපි. ඒ ගැන අපි සතුටින් මතක් කරනවා. අඳුරේ ස්තුතිය ඔබට තිල්ල කරනවා. අපි යන් අර ප්‍රාදේශීය වෙනස්කම් ගැන කතා කරද්දී ප්‍රධානම දේනේ මගුල් බෙර කියන්නේ. ඔව්. මගුල් බෙර අපි උඩරට මගුල් බෙර පදන් පටන් ගන්නනේ දේවපදයේ කියනවා වූ පද කොටසෙන් තමයි පටන් ගන්නෙ. හැබැයි මේක ප්‍රාදේශීය වශයෙන්, ඒ කියන්නේ සේනා කෝරළේට හෝ වේවා, හතර කෝරළේට හෝ වේවා, හත් කෝරළේට හෝ වේවා අපේ එකම පද කොටසයක් තමයි මේ වදින්නේ. හැබැයි නමුත් සමහර ප්‍රාදේශිකයන් වල අපේ වැඩි වියටපත් ශිල්පියෙක් ආවොත් ගහන්න මෙන්න මේ ආකාරය. ඔක දැන් මේ යන මේ රටාවට අපේ මේ නවක ශිල්පීන් ගහන්නේ මෙන්න මේ ආකාරය. නොදන්න අපිට දෙක වැහෙන්නේ කවද? දැන් ඔක තමයි පැහැදිලි කරන්න පුළුවන්. දැන් මඩුපුරේදී මේ දැන් මහනුවර සත් කෝරළේ සතර කෝරළේ වෙනස්කම පෙන්නනවා නම් දැන් මහනුවරද මෙන්න මෙහෙම කියනවා. රන්නිනි මග ගසට තබා නැකි සත්‍රා දෙවිඳු සුභා මනකබමින් හිමින් බබා ගෙනා සැටිය අසන් සුභා. ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනවා. දැන් අපි භාෂාව වුණත් එහෙම නෙවෙයි, උපභාෂාවන් තියෙනවා නේද? අය අම්මකට ඇයි වගේ පදින මොකද කන්ටේ ඉන්නේ. තව දෙයක් එකතු කරන්නත් වෙනවා. මොකද දැන් සතර කෝරළේ සත් කෝරළේ කියලා කෝරළ සම්ප්‍රදායක් ආවනේ. දැන් අපි ඔය
අපේ ලියද්දි වුණත් විභාගයට ලියන්න වුණත් ඔය දෙක තමයි ලියන්න දෙන්නේ. හැබැයි ප්‍රායෝගික ජීවිතයට ආවම මේ බෙර වාදනය හෝ වා නර්තනය හෝ වවම හතර කෝරළය මහනුවර කියන දේ වෙන් වෙනවා. හතර කෝරළයට අයිති මහනුවර. හැබැයි මහනුවර නැටුම් වෙනස්, හතර කෝරළේ නැටුම් වෙනස්, හත් කෝරළේ නැටුම් වෙනස්, කුරුණෑගල නැටුම් වෙනස්. එහෙම අර ගුරුකුල එක්ක තමා මේ කාරණය ගොඩක්ම බැඳී පවතින්නේ. දැන් කෑගල්ල මේ නුවර පැත්තට අපි නුවර පාරේ යනකොට කෑගල්ල අහුණාට කෑගල්ල හම් වෙන්නේ අපිට සබරගමු විදිහට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඒ දැන් වෙනස් කර අඳුර ගන්න එකත් හරි ගැටලුවක් නේද? කවුද මේව නිර්මාණය කළේ දිනේ ප්‍රාදේශීය වශයෙන්? කොහොමද ඉතිහාසය පොඩ්ඩක් අපි ගත්තොත් මේව අපේ කියලා වගේ අයිති කරගෙන තියෙන්නේ, සින්නක් කරගෙන තියෙන්නේ කවුද? දැන් මෙහෙම එකක් තමයි මේ ඕක මීට අවුරුදු ගණනාවක 1930 ගණන් වලදී හටගැනිච්ච ගැටලුවක්. ඒ කියන්නේ අපේ සම්ප්‍රදායෙන් අපි නටනවා. එතකොට අපේ සම්ප්‍රදායෙන් අපි නටනවා. එහෙම කියලා වෙලා දැන් ඔය තිත් ක්‍රමය හෝ වේවා මේ තිරණ කස්තිරම්, එතකොට ගොඩසරඹ 12යි පාසරඹ 12යි ඔහොම හදාගත්ත දෙයක් තියෙනවානේ. ඕක හදාගත්තේ පාරම්පරිකව ශිල්පීන් ඔක්කොම එකතු කරලා ඉවරලා පණිභාරත ගුරුතුමා ඇතුළු ඊළඟට ඒ දසරිටියා නිත්තල ගුණයා මේ ගුරුන්නාන්සේ, එතකොට ඒ වගේ පිරිස් එකතු වෙලා මේ සාකච්ඡා කරලා එක තිත් මාත්‍රයකට ආවා. අපි මෙන්න මේක කොහොඹා හැල්ල නම් මෙන්න මේක, අස්නේ නම් මෙන්න මේක, ගොඩ සරඹ 12 නම් මෙන්න මේක නටන්න ඕනේ, පාසරඹ 12 නම් මෙන්න මේකයි කියන එක, කස්තිරන් නම් මෙන්න මේක කියන එක මේ වෙන් වශයෙන් හරි පෙළ ගැස්මකට ආවා. ඒකින්ද තමයි අදටත් මේක යම් තාක් දුරට අපිට නැසෙන්නේ නැතුව අරන් එන්න පුළුවන්කම තිබෙන. නැත්තම් මම මගේ එක කරන ආයෙන උඹල උඹල එක කරගනින්නක් කියලා හිටියන මම මරණයන් පස්සේ මගේ සම්ප්‍රදාය කොටස් ටික නැතුව යනවා. ඒ ඔක්කොම සම්ප්‍රදායන් එකතු වෙලා එකක් හදලා දීලා තියෙනවා. ආයු භෝ වේවා, රසසිරි සැපත් වේවා, රෝග දුරු වේවා, කරන යාගෙන් සෙතක් වේවා කියලා අපි යනවා පුංචි විරාමයකට. ඉතරණ සරණයි නුඹලට මගේ බහුදර.